ඌණ අවධානය සහිත අධික්‍රියාකාරී ළමයි ADHD කියනවා නැත්නම් attention deficit hyperactive disorders. එතකොට attention කියන්නේ අවධානය. මේ hyperactive නැත්නම් ගොඩාක් දඟලන ළමයි ඉන්නවනේ. එතකොට මේ ඒ ළමයිගේ ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ අවධානය තමයි අඩු. මේ ක්ෂණිකෙන් වෙනස් වෙනවා. හරිම දඟලනවා. අනතුරු වැඩ කරගන්නවා. ඒගොල්ලෝ එහෙ මෙහෙ දුව පනිනවා. එතකොට මේ අය අපි බැලුවාන් පස්සේ හැම පන්ති කාමරයකම hyperactive ළමෙක් ඉන්නව නැත්නම් අධික්‍රියාකාරී ලක්ෂණ තියෙනවා. හැබැයි අපි මීට වඩා හොඳයි මේ overactive කියන එක අධික්‍රියාකාරී කිව්වයි ගාම ලේබල් වෙනවා. overactive කියන්නේ ටිකක් දඟලන ළමයි. එතකොට මේකට හේතුවක් අද ලෝකේ තාම හොයාගෙන නැහැ. මොලේ රසායන ක්‍රියාවලිය වෙනසක් හින්දා තමයි මෙහෙම වෙනවා කියලා අනුමාන කරන්නේ. ඉතින් අධික්‍රියාකාරී කියන්නේ එයා ගොඩාක් වෙලාවට එයාට ඕන මේ ශාරීරික ශක්තිය වැය කරන්න, දඟලන්න, සෙල්ලම් කරන්න, පොර බදන්න ඒව ඕන. ඉතින් මේ අයිට ගොඩාක් වෙලාවට තියෙන දඬුවමට ලක් වෙන එකයි වෙන්නේ. ගෙදද්දී පාසලේදී හැමතැනෙම දඬුවම කියින් මේ ළමයිව හදන්න බෑ. තවත් ඒක වැඩි වෙන එකයි වෙන්නේ. ඒකයි දඬුවම කියන එක හරිම අසාර්ථක වැඩක්. අධික්‍රියාකාරීත්වය නැති කරන්න නම් එයාට දැන් මගේ ළඟට අපේ ආයතනට එන ළමයි බැලුවෙන් පස්සේ අපි ගොඩාක් වෙලාවට කරන්නේ එයාට ඇති වෙන්න දෙනවා ක්‍රියාකාරකම් එකක් ඉවරනකොට එකක් දෙනවා ඒක ඉවරනකොට තව එකක් දෙනවා ඒක ඉවරනකොට තව එකක් දෙනවා ඊට පස්සේ එයාට සෙල්ලම් කරන්න දෙනවා ඇති වෙන්න සෙල්ලම් කරන්න ක්‍රියාකාරකම් කරන්න දෙනවා දැන් මගේ ළඟට ආපු එක ළමෙක් මේ එක දවසක් මන් දුන්න අභ්‍යාසයක් මේ ර අකුර පැන්සල් තුඩින් සියුම් විදිහට අර කොළ අලවන්න ඕනේ මෙයා විනාඩි 30ක් විතර ඉවසීමෙන් කෙරුවා. හිතා ගන්නත් බෑ. තව දවසක් දුන්නා ර අකුරෙම මේ කොලාජ් වගේ කොල්ලල් වගේ එකට ටක් ගාලා කෙරුවා ඉවර කෙරේ. එයාට ඒක ඉන්න බෑ. අපි මේගොල්ලන්ට ඒකයි මේ මනසට අභ්‍යාස වුණා. ගොඩාක් වෙලාවට ඒගොල්ලන්ට දැන් අපි සමහර ඉස්කෝලේ ගෙවල් වල පරිසරයේ තිනෝ බඩු හැම තැනම. එතකොට අරයට තවත් අමාරුයි. එයාට සමහර වෙලාවට ഘോഷාව වැඩි. එහෙම වුණාම hyperactive තවත් වැඩි වෙනවා. එතකොට මේ ළමයිට ඕන එකක් හිතකර පරිසරයක් සංසුන් පරිසරයක් සමහර ගෙවල් වල තියෙන තද්ද පාට මුළු කාමරේ තද්ද පාටක් වතු. එතකොට තම වෙඩින් හෝල් එකේදී මේ ළමයි hyperactive වැඩි. මොකද ඒක තද්ද පාටනේ. මේ නමුත් කාම් නිකන් සුදු පාට කියන්නේ කහ පාට ඒ වගේ එකදී සමහර වෙලාවට මේ අයගේ hyperactive වැඩි. අපි ඒකයි බලන්න ඕනේ මෙයා වැඩිම hyperactive වෙන. සමහර ළමයි මේ උසකට නැග්ගාම hyperactive. හිර වෙලා ඉන්නකොට hyperactive. සමහර ළමයි ඉන්න එලි මහණින් ග්‍රවුන්ඩ් එකට දාපු ගාන hyperactive. කියන්නේ අධික්‍රියා ගොඩාක් දඟලනවා එහෙම කරනවා. එතකොට සමහර අයගේ සමහර ස්මෙල් එක දැන් ළමෙන් මට හම්බුණා. එයා එක සුවඳකට ඒ ටීචර් සෙන්ටර් එකක් ගහන් එනවා. එදාට ළමයා කොහෙත්ම කන්ට්‍රෝල් කරන්න අමාරුයි. එතකොට ඒ කියන්නේ සුවඳ මේ පංචේන්ද්‍රියෙන්ට තමයි මේ hyperactive වීමට පදනම් වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ ඒක. එක ළමෙක් හිටියා ඒ ටීචර් තද පාට ඇඳගෙනම එදාට hyperactive වැඩි. එතකොට ඒකයි මේ ළමයිගේ මේක ළමයිගේ තත්ත්වයක් අධික්‍රියාකාරීත්වය කියන එක. එතකොට අපි කරන්න ඕනේ ඒ තත්ත්වය සඳහා ගොඩාක් කරන්නේ CBT කියන එක cognitive behavior therapy කියන එක. ඒ කියන්නේ චර්යා ප්‍රතිකාර ක්‍රමයක්. ඒ කියන්නේ එයාට චර්යාත්මකව තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. බිහෙත් වලින්ට වඩා ඒක තමයි ලෝකයේ පිළිගත් ක්‍රමේ. ඊගාට emotional therapy කියන එක. ඒ කියන්නේ චිත්ත වේග ප්‍රතිකාර. මෙයාට යහපත් චිත්ත වේග ගොඩනගන්න පරිසරයක්. ඒකෙදි ගොඩාක් වෙලාවට අපි సౌందර්යය පාවිච්චි කරනවා. චිත්‍ර, කලාව, සංගීතය. ඒ කියන්නේ ගොඩාක් මියුදු සංගීතයක් කියන්නේ සමහර සංගීතය තුන හරිම වේගවත්. ඒකෙදි hyperactive වැඩි වෙනවා. ගොඩාක් soft සංගීතයක් gedara දාගෙන එයාට වැඩ ගන්න දෙනවනම් අර මොලේ කම්පන පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට එයා calm down වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. බොහොම relax වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. විශේෂයෙන් වතුර වගේ දේවල් එක ළමයිට මේ වගේ ළමයිට ගොඩක් අභ්‍යාස වුණා. ඒකෙන් ඒගොල්ලන්ගේ සිත අර චිත්ත වේග වෙනස් කරන්න පුළුවන්. ඒකෙන් hyperactive කියන නැත්තම් අධික්‍රියාකාරී තත්ත්වයන් අඩු වෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට වැඩි හිටිය විදිහට දඬුවම් කිරීම නෙමෙයි කරන්න ඕනේ. මෙයා hyperactive වෙන්න වඩා පදනම් වෙන හේතු හොයා බලලා ඒව අඩු කරන එක. ඒකම මේ වගේ අයට ෂෙඩියුල් එකක් තියෙන්න ඕන. එයාට අරමුණක් gedara මේ වෙලාවට මේ වැඩේ මේ වෙලාවට ඊට පස්සේ මේ ටික කෙරුවාම තමයි සෙල්ලම් කරන්නේ. ඒ කියන්නේ මේ මොලේ ස්කීමා එකක් නැත්තම් ව්‍යුහයක් ගොඩනගෙනව නම් රටාවක් ගොඩනගෙනව නම් මෙන්න මේකයි මගේ දවසේ කරන්න කියලා මේගොල්ලෝ ක්‍රමයෙන් දන්නේම නැතුව කාලයක් යනකොට ඒකට අනුගත වෙනවා. ඒ අනුගත වීම තුළ අධික්‍රියාකාරීත්වය බොහෝ වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි අපි ළමේ දඟලුම පරිදියටම අධික්‍රියාකාරී කියන්නේ නරකයි.
මොකද අපි බලන්න ඕනේ මාස 6ක්වත් කාලයක් එයාගේ චර්යය කොහොමද කියන එක. ඒ අනුව තමයි අපි හිතන්න ඕනේ මෙයා අධික්‍රියාකාරද නැද්ද කියන එක. ඉතින් අපි බොහෝ එහෙම ළමයි හිටියාම ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ළමයි 40ත් හරි මේ ළමයාත් හරි හරිම වෙහෙසයි ගුරුවරුන්ට මේ ළමයාට වැඩ කරන එක. ඉතින් අපි එහෙම වෙලාවට බොහෝ වෙලාවට මේ දරුවාට දරුවා ගොඩාක් අවධානය බලාපොරොත්තු වෙනවා ඇටෙන්ෂන් ඩිෆිසිට් මේ අවධානය තමයි ගැටලුව තියෙන්නේ ඌණ අවධානය. එතකොට අපි ගොඩාක් එයාට වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ. වැඩියෙන් අවධානය යොමු කරනකොට එයාට ගොඩක් වෙලාවට එයා කන්ට්‍රෝල් වෙනවා. පොඩ්ඩක් පන්ති කාමරේ එකපාරට දඟලන්න බැරි හිර වෙච්ච තැනක එයා රඳවනවා නම් ගොඩක් වෙලාවට වාසිදායක තත්ත්වයක් එනවා. මොකද එතකොට එයාට ටික ටික ඒ තත්ත්වයට හුරු වෙන්න ලේසි. ඒකම යාට පියවරෙන් පියවර කෙටි පියවර වෙන්න ඕන. කෙටි පියවරෙන් වැඩ වැඩ ටක්ටක් ගාලා දෙනකොට එයා එක වැඩක් කියනකොට එකක් නැත්තම් එයා අනිත් අයට එහෙන් මෙහෙන් අනිනවා අරව මේව කරනවා. ඉතින් අපි ඔය වගේ අත්හදා බැලීම් කරන්න ඕන, නිරීක්ෂණය කරන්න ඕන. ඒ තුලින් දරුවාව තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන කරන වැඩසටහනකින් විතරයි අධික්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. තේරුම් ගන්න මේක දරුවාගේ වැරද්දක් නෙමෙයි, දරුවා තුළ ඇතිවන තත්ත්වයක්. මේක වැරදිකාරය දරුවා නෙමෙයි, අපි කළ යුත්තේ අපි වඩා හිතකර මැදිහත් වීම තුළින් දරුවා දියුණු කිරීමයි.